මේ වෙද්දි වැරදි කරුවෙක් නැහැ. සියල්ල නිදොස් පොර නිදහස් වෙලා තියෙනවා. දැන් ගිහිල්ලා ජේරාජ්‍යතුමා බඩේ බෝම්බයක් බැඳගෙන ගිහිල්ලා සියදිවි හානි කරගත්තේ නැහැනේ. ජේරාජ්‍යතුමාට අගමැති සිහිනයක් තිබ්බා. රටේ ජනතාව විශේෂයෙන්ම ගරුතර මහා සංඝරත්නයේ තිබුණා යෝජනාවක් මෙතුමාට අගමැතිකම දෙන්න ලබා දිය යුතුයි කියන එක. යුතුයි කියලා එහෙම මතවාදයක් ගියා. ජේරාජ්‍යතුමා ඝාතනය වුණා. බෝම්බ කරුව ප්‍රවාහණය කරපු තරුණ තරුණයා රජයේ සාක්ෂිකාරයෙක් වුණා. ඉතින් එතනින් හඳ අපි දන්නේ නැහැ ජේරාජ්‍යතුමා අපිට අහිමි වෙච්ච එක දන්නවා නිසා. නළුවේදී මේ වෙද්දී චූටිතෝ සියල්ල නිදොස් කොට නිදහස් වෙලා තියෙනවා. එතකොට වැරදි කරුවෙක් නැහැ. කවුරු හරි ඝාතනය වෙච්ච ගමන්ම සුමානයා ජනතාව වගේම මාධ්‍යත් ඝාතනය වෙච්ච කෙනා ගැන කතා කරනවා. ඒ ඊට පස්සේ ඔක්කොටම අමතකයි. කියන්නේ ඔබතුමිය කියන්නේ මේ රටේ නීති පද්ධතියත් පොලිසියත් මේ සියල්ල ජරාජ් ඇමතිතුමාගේ සැබෑ ඝාතකයන් හොයාගන්න අසමත් වුණා. ඔව් එහෙමනේ ඉතින් මේ නඩුව අහක යෑම තුළ අවසන් තීන්දුව ඔව් ජේරාජ්‍යතුමා මගෙන් ආසනය අයත් කතා කළාම ජේරාජ්‍යතුමා බඩේ බෝම්බයක් බැඳගෙන ගියේ නෑනේ කියලා. රාජපක්ෂල කාමරාට පහල කරන්නේ. වෙන්න පුළුවන් මොකද ආම පාර්ලිමේන්තුවේ බහුතරයේ තියෙන ශ්‍රී ලංකා පුරුෂ ජනපදම බලයේ තියෙන රාජපක්ෂලාතේ. එතකොට මේ කතාව ඇත්ත වෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරලා ඔබතුමීට කැබිනට් ඇමතිකමක් දුන්නොත් ඔබතුමී බාර ගන්නවා. මම කිසිම අමාත්‍යවරයෙක් බාර ගන්න අදහසක් නැහැ. අයිබන් හිතුතුනි සුපුරුදු පරිදි රටේ තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳව මහජන නියෝජිතයෙකු සමග අද දවසේ කතා කරන්න සූදානම්. අද දවසේ අපිත් එක්වන්නේ ගම්පහදු ශ්‍රීකේ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණ මේ වෙද්දී ආණ්ඩුවේ නිවත්ව ස්වාධීනව කටයුතු කරන දර්ශනී රන්දුකුල්ලේ මැතිනි අයිබන් කියලා පිළිගන්න ඔබතුමිය. අයිබන් ගරු මන්ත්‍රීතුමියනි මේ වෙද්දී රටේ දේශපාලනයේ විවිධ දිශානතියන් වලට කඩාගෙන යන ආණ්ඩුව තුළ විවිධ කණ්ඩායම් කල්ලි ඇති වෙමින් පවතින මේ දේශපාලන ප්‍රවණතාවය ඔබතුමිය කොහොමද දකින්නේ? ඇත්තටම මම හිතන්නේ පාර්ලිමේන්තුවේ රටේ තියෙන සංකීර්ණ දේශපාලන තත්ත්වය තමයි පාර්ලිමේන්තුවෙත් දැනට දිස් වෙන්නේ. හැබැයි පාර්ලිමේන්තුව තුළ තවමත් වැඩිපුර බලය තියෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට. හැබැයි ඒ මහජන මතය දැන් ගම් මට්ටමෙන් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. මොකද අපි දැක්ක පහුගිය කාලේ අරගල වල ප්‍රතිඵලයක් හැටියට රටේ ජනතාව විශේෂයෙන්ම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති මධ්‍යම පාන්තිකය පාරට බැස්ස. මොකද විශේෂයෙන්ම අර පැය ගාණක තිබුණ විදුලි කප්පාදු, ඒ වගේම තෙල් ගන්න පොහින් තිබුණ, ගෑස් ගන්න පොහින් තිබුණ, ඒවට විරුද්ධව තමයි ජනතාව පාරට බැස්සේ. ඒ නිර්පාක්ෂික අරගලය හැබැයි අවසන් වෙනකොට ඒක වෙනත් දේශපාලන පක්ෂ විසින් රැගත්ත, ඒක ප්‍රචණ්ඩකාරී තැනකට ගිය. ඒ වගේම අද තියෙන රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක, ඇත්තටම ආරම්භය ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒක දේශපාලන සහ සමාජීය ප්‍රශ්නයක් බවට පත් වෙලා අද රටේ ජනතාවගේ මතවාදය ඇත්තටම පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ නැහැ. මම හිතන්නේ අපි තමයි මුලින්ම අප්‍රේල් මාසේ මමයි ප්‍රියංකර ජයරත්නත්තුම අපි දරපු රාජ්‍ය අමාත්‍ය දුරවලින් ඉවත් වෙලා අපි ස්වාධීනව වාඩි වෙනවා. ඔබතුමිය මේ මොහොත පිළිගන්නවා සැබෑ ජනමතයේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 තුල පිළිබිඹුවක් වෙන්නේ නැහැ කියන්නේ ආණ්ඩු පැත්තේ නැහැ සැබෑ ජනමතයේ කියන ඔබ කියන්නේ. දැන් ඒ 69 ලක්ෂයක ජනසාව ඡන්දය දීලා පත් කරගත්ත පාර්ලිමේන්තුවේ බහුතරයේ බලය තවමත් පාර්ලිමේන්තුවේ තිබුණාට ඒක සමාජයේ පිළිගනු වෙන්නේ. ඒක ඔබ පිළිගන්නවා මන්ත්‍රීවරියක් විදිහට ආණ්ඩු නියෝජනය කරපු පොදු ජන පෙරමුණෙන් ආපු මන්ත්‍රීවරියක් විදිහට ඔබ පිළිගන්නවා ජනමතය අද පිළිගනු වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ආණ්ඩු තුළ ඉන්න මන්ත්‍රී කරුණියයි. මම පිළිගන්නවා. ඒ අපි ඒ නිසා තමයි මුල්ම මේ ගැටලුව වලට එනකොට ආණ්ඩුවේ ගමන් මගේ තිබිච්ච අපහැදිලිතාවය තුළ ඒකට තිබිච්ච විරෝධය ප්‍රකාශ කරන්න තමයි මමත් ප්‍රියංකර ජයරත්නත් රාජ්‍ය අමාත්‍ය දුරවලින් අස්වෙලා අපි මන්ත්‍රීවරු 10 දෙනෙක් ඒ වෙලාවේ අපි විපක්ෂය අසුන් ගත්තා. ඒ සමගම විවිධ කණ්ඩායම් වරින් වර ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරුද්ධව එළියට බැස. මොකද විශේෂයෙන්ම අපිට ප්‍රධාන කාරණා දෙකක් තිබුණා. එකක් තමයි අපි මේ ඉන්න 225 ආර්ථික විශේෂඥයෝ නෙමෙයි. හැබැයි මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් එනවා කියලා දැනගෙන ඒක වළක්වා ගැනීමට ඇත්තටම ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ. ඔබතුමීලා කතා කරාද මේ මොහොතේ මේ ප්‍රශ්නය පිළිබඳව අවසාන මොහොත දක්වා ඔබලගේ හඬට ඇහුම්කන් දුන්නද ආණ්ඩුවේ ප්‍රබලින්නේ මොහොතේ? ඇත්තටම ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි දැනගත්තේ අන්තිම උච්චතම අවස්ථාවට. ඔබලා දන්නේ නැහැ ඔබලට අපි ඒ කියන්නේ අවබෝධයක් තිබුණේ අපිට ඊට පස්සේ තමයි. අපි මේ ගැන හොයලා බලනකොට අපිට තේරුණේ
විශාල ප්‍රශ්නයක් තියෙනවා මේක වළක්වා ගන්න රජයට හැකියාව තිබුණා. හැබැයි වළක්වා නොගැනීම තුළ ඒකේ පීඩනයව ජනතාව සමත්ති ජනතාවටනේ ඒකම තමයි කුෂ්කර්ම ප්‍රතිපත්තිය. ඒක මම අන්තිමට ගිහ ගෲප් මීටින් එකක් මට මතකයි අප්‍රේල් මාසේ මම එදා කිව්ව මේ අපි ගත්ත තීන්දුවේ පැහැදිලිව වැරදි තීන්දුවක්. මොකද එකපාරට මම හිතන්නේ සංකල්පයක් හැටියට කාමනික ගොවිතැනට යන එක හොඳයි. මොකද රටේ ජනතාවගේ නිරෝගීතාවයේ සෞඛ්‍ය රැකගන්න හොඳ. හැබැයි ඒක එකපාරට කරන්න බෑ. ඒක කාලයක් තිස්සේ ක්‍රමාණුකූලව කරගෙන යන්න ඕන වැඩ පිළිවෙල. මොකද නිකන් රසායනික පොහොර ටික නවත්තලා කාබනික පොහොර යෙදීම පමණක් නෙමෙයි මේ කෘෂි කර්මාන්තය අපේ ආහාර සුරක්ෂිතතාවය එක්ක බැඳිලා තියෙන දෙයක්, රටේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකයත් එක්ක බැඳිලා තියෙන දෙයක්. එතකොට ඒ වගේම තමයි මේ කාබනික පොහොරට යනවා කියලා කියන්නේ ඒ පිළිබඳව ජනතාව සූදානම් කරන්න ඕන, ගොවිපලවල් සූදානම් කරන්න ඕන. මගේ තේරෙන මම විශේෂයෙන් ඒක තියෙන අර අස්වැන්න වැඩි බීජ හොයාගන්න. ඔබතුමී කියන කාරණේ පැහැදිලි. දැන් මේ වෙද්දී විශේෂම කුමාර වෙල්ගම් මහතා අලුත් දේශපාලන බලවේගයක් නිර්මාණය කරනවා. මේකත් එක්ක අපි දැක්කා ඔබතුමිය කණ්ඩායම නියෝජනයකට අරෝ ප්‍රියදර්ශන යාපා මහත්තයාගෙන් ඉන්න ඔබතුමිය දුරකථනයෙන් සුබ පැතුවා කියලා කිව්වා. ඒ කියන්නේ ඔබතුමියලා දැන් වෙනම දේශපාලන ගමනකටද මේ ලෑස්ති වෙන්නේ මේ කණ්ඩායම ඔක්කොම එකතු වෙලා? අපි මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ අපි තාමම මෙහෙම කුමාර වෙල්ගම මැතිතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වුණේ මේම පක්ෂේ. එතකොට අපි වෙනම අපි පකුහෙවත් අපි එකතු වෙලා නැහැ. හැබැයි මේ මහජනතාවත් එක්ක අපි ඉන්න. මොකද මහජන නියෝජිතය හැටියට මහජනතාවගේ ප්‍රශ්න හඳුනා ගනිමින් ඔවුන් වෙනුවෙන් හඬ අපි අවදි කරනවා. එතකොට ඒ නිසා ඒ පොදු ප්‍රශ්නවලදී අපි බලවේගයක් හැටියට ඒ එක මත ධර්ම කණ්ඩායම් අතර යම් සහයෝගය දාන්න. ඒ කියන්නේ මේ එහෙම නැතුව මේ දේශපාලන බල කණ්ඩායමක් ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ඒක නිවේදෙමින් නිර්මාණය වෙන්නේ. තාම මම හිතන්නේ ඒවා එකතු වෙන්න තාම කල් වැඩි. හැබැයි නමුත් අපිට මේ රටේ සැබෑ ආර්ථික ප්‍රශ්නිකුත් තියෙනවා. එතකොට මේකට ගොඩ යන්න මොනවද තියෙන විකල්ප වැඩපිළිවෙල කියන එක පිළිබඳව අපි කතිකාවත් කරනවා විවිධ පාර්ශවත් එක්ක. ඔබතුමිය විශ්වාස කරන ඉදිරි වසරක දෙකමාරක දෙකවැනි කාලයක් මේ ආණ්ඩුවට යන්න පුළුවන් වෙයි, මේ පාර්ලිමේන්තුවට මේ විදිහට යන්න පුළුවන් වෙයි කියලා? ඒක ඉතින් දැම්ම කලින් වැඩිනේ. මම කියන්නේ මෙහෙම, දැනට ඇත්තටම සැබෑ ජනමතය හොයාගන්න නම් අපි ඡන්දෙකට යන්න ඕන. ඒ අනිත් අතෙන් ගත්තම මේ කීප දෙනෙක් එකතු වෙලා අරගල කරලා ප්‍රචණ්ඩත්වෙන් ආණ්ඩු මාරු කරන්නත් බෑ. මොකද මේ රටේ නිදහස ලැබපු දවසින්නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව තමයි බලය වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ බලය හරි විදිහට නිත්‍යානුකූල විදිහට ව්‍යවස්ථානුකූලව තමයි වෙනස් වෙන්න ඕනේ. නැත්නම් ප්‍රචණ්ඩත්වයෙන් අපිට ප්‍රශ්න විසඳන්න බෑ. ප්‍රචණ්ඩත්වයෙන් අපි තියෙන ප්‍රශ්න උග්‍ර වෙන එක විතරයි වෙන්නේ. ඉතින් ඒ නිසා අපි සැබෑ ජනමතය ගන්න ඡන්දෙකට යන්න ඕන. ඔබ විශ්වාස කරනවා මේ මොහොතේ මැතිවරණයකට යා යුතුයි කියලා? මම විශ්වාස කරන මැතිවරණයකට ගියොත් සැබෑ ජනමතය අපිට හොයාගන්න පුළුවන්, හඳුන ගන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ මැතිවරණයකට යන්න අපි ආර්ථිකමය වශයෙන් අපි සූදානම්. හොඳයි. තව දින කීපයකින් රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරලා ඔබතුමීට කැබිනට් ඇමතිකමක් දුන්නොත් ඔබතුමී බාර ගන්නවද? මම කිසිම අමාත්‍ය ධුරයක් බාර ගන්න අදහසක් නැහැ මට. ඇත්තම කතාවක්ද ඔබතුමී කියන්නේ? ඔබතුමීට මේ වෙද්දි කතා කරේ නැද්ද ආණ්ඩුව පාර්ශ්වයෙන් කවුරුවත් අමාත්‍ය ධුරයක් බාර ගන්න, කැබිනට් අමාත්‍ය ධුරයක් බාර ගන්න කියලා? නෑ, එහෙම කිසි කතා කරලත් නැහැ. මං ඉල්ලලත් නැහැ. මං ඒකට උනන්දුවක් තියෙන බව ප්‍රකාශ කරලත් නැහැ. මගේ මේ වෙලාවේ අදහසක් නැහැ. මේ වෙලාවේ වැදගත් වෙන්නේ අපි හැමෝම එකතු වෙලා රට මූණ පාලා තියෙන ප්‍රශ්න වලින් ගොඩ එන්න මොකද තියෙන විසඳුම් කියන එක හොයන එක තමයි වැදගත් වෙන්නේ. මේ අමාත්‍යතුර බාර ගන්නවද කියන එක නෙමෙයි. මොකද ඇත්තටම මේ වෙලාව ගත්තම අපි හැමෝම අවංකව රට වෙනුවෙන් කැප වෙනවනම් වගකීම් අරගෙන රටේ ප්‍රශ්න විසඳන්න එකතු වෙන්න ඕන. මේක කැබිනට් අමාත්‍ය ධුරයේද, රාජ්‍ය අමාත්‍ය ධුරයේද, කැබිනට් එකේ බලවත් අමාත්‍ය ධුරයේද කියන එක නෙමෙයි. ඔබ ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක රට ගොඩ ගන්න එකතු වෙන්න සූදානම්ද? අපි පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවා. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාද තව කෙනෙක්ද නෙමෙයි, රට දිනවන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙලට උදව් දෙන්න අපි සූදානම්. මේ වෙද්දී වැඩපිළිවෙලක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාර්ශ්වයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් ඔබ දකිනවද ඔබතුමිය? අපි තාම නිකන් මේ කියනවා සම්පූර්ණ මේක පැලස්තර දැමීමක් දකිනවා මිසක් මේක ස්ථිරසාර විසඳුමක් වැඩපිළිවෙලක් අපි තාම දැකලා නැහැ. ඒක ඔබතුමිය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඩොලර් හොයන්න මේ රටේ ආර්ථිකය ගොඩ දාන්න වැඩපිළිවෙලක් තවම නැහැ. නෑ, එතුමාගේ වැඩපිළිවෙල නැහැ කියලා මට කියන්න බෑ. එතුමා එදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරපු එතුමාගේ කතාවේ එතුමාගේ දර්ශනයක් තිබුණා. ඒ කියන්නේ හොඳ නායකත්වයක් ලක්ෂණ පෙන්නු කරේ ඒ රාජාසන කතාව. හැබැයි ඒක ප්‍රායෝගික වෙන්න ඕනනේ. අපිට කතා කරන්න පුළුවන්, නමුත් ඒක ප්‍රායෝගිකව වැඩපිළිවෙලක්
ඉදිරිපත් වෙන්න ඕන පාර්ලිමේන්තුවේ එතුමා ළඟ තියෙනවද කියන එක මම දන්නේ නැහැ. හැබැයි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා වැඩපිළිවෙලක් ආවොත් ඒ වැඩපිළිවෙල තවම නැහැ ඔබතුමිය කියන තවම වැඩපිළිවෙලක් නැහැ. තවම වැඩපිළිවෙල එතුමාගේ සමහරට ඇති. නමුත් මේ වැඩපිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටවත් ආණ්ඩුවේ මැතිවරුන්ටවත් තාම දීලා නැහැ. මම එහෙම නැහැ. මම මගේ දැනුවත් බලන්නේ. හැබැයි එතුමා කාන්තාවන්ගේ පැත්තේ කාන්තා මන්ත්‍රීවරයා කැටට එතුමා කාන්තාවන් වෙනුවෙන් නීති කෙටුම්පතක් ඉදිරිපත් කරන්න එතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක කාන්තා සංසන්දයට දීලා තියෙනවා. ඒ කෙටුම්පත සකස් කරලා දෙන්න කියලා කාන්තා සංසන්දින් සහ අපි අර කාරක සභාවක් තියෙනවා. කාන්තා පුරුෂ සමාජවාදයේ ගැටලු හඳුනා ගන්න. ඒකෙදී අපි දැනට ප්‍රතිපත්තියක් අපි හදමින් යනවා. ඒතර මේ ප්‍රතිපත්තියත් එක්ක මේ නීති රාමෝ සැකසීම මම හිතේ ඉතාමත්ම කාලෝචිත. ඒ වැඩපිළිවෙල අපි කාන්තා සංසන්දේ මන්ත්‍රීවරයන් එකතු වෙලා ඒ වැඩපිළිවෙල කරා. හොඳයි. බොහෝ දෙනෙකු කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණාට තවමත් රට පාලනය කරන රාජපක්ෂවරු මේක යට බැසිල් රාජපක්ෂ ඉන්නවා නෙළුම් මාවතෙන් රට පාලනය කරන්නේ තවමත් ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට සිද්ධ වෙන්නේ ඔබතුමිය ආණ්ඩුවෙන් එළියේ ඉන්න ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහට මේ කතාව කොහොමද දකින්නේ වෙන්න පුළුවන් මොකද තාම පාර්ලිමේන්තුවේ බහුතරයේ තියෙන ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණට ඒ කියන්නේ රාජපක්ෂව තාම රට පාලනය කරන්නේ වෙන්න පුළුවන් මොකද බහුතර බලයේ තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණට ඒතර ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ බලේ තියෙන රාජපක්ෂලාතේ එතකොට තියෙ කතාව ඇත්ත වෙන්න පුළුවන් තාම රට පාලනය කරන රාජපක්ෂලා ඒ දෙකම සුදර්ශනීය ප්‍රාන්දුකුල මැතිනිය ඔබතුමින් අහන්න ඕන ප්‍රශ්නයක් කියලා මම මේක හිතනවා විජයරාජ් ප්‍රාන්දුකුල මහතාගේ නඩු තීන්දුව ඝාතනය සම්බන්ධයෙන් මේ වෙද්දි වැරදි කරුවෙක් නැහැ සියල්ල නිදොස් කොට නිදහස් වෙලා තියෙනවා මොකද්ද මේ තීන්දුව මොකද්ද මේ කාරණේ මෙහෙමයි දැන් 2008 අප්‍රේල් 6 වෙනිදා 16 දිනක් මැරිලා මම දැන් 100කට ආසන සංඛ්‍යාවක් තුවාල වෙලා යම්කිසි සිදුවීමක් වුණා. හැබැයි තින් නඩු තීන්දුව එන්නේ ඒ සිද්ධිය සිදුවලා අවුරුදු 14 මාසකට පස්සේ. එතකොට මේ නීතිපති තුමා විසින් ගොනු කරපු චෝදනාවලට සාධාරණ සැකෙන් ඔප්පු කරන්න බැරි වුණා කියන එක තමයි නඩු තීන්දුවේ. හැබැයි මේ සිද්ධිය වෙද්දී ජරාජ් මන්ත්‍රීතුමාගේ ඇමති දරුව ඇමතිතුමාගේ හිතවතා සමීපතමයා තමයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා. එතකොට එතුමාටවත් මේකේ හරි වග උත්තර කරු අල්ලා ගන්න බැරි වුණාද හරිද වැරදි කරු ඔබ කියන විදිහට? නෑ ඉතින් අපේ ක්‍රියාදාමයේ තුල තියෙන පොලිසිය නීතිපති අංශය හරහා තමයි මේ දේවල් මේකෙ මෙහෙමයි මෙතන නඩු තීන්දුවේ ඒ චූදිතයන්ට ලැබිච්ච නඩු තීන්දුවත් එක්ක අපිට වෙන වාසියක් නෑ මොකද අපිට සිදු වෙන තිබිච්ච පාඩු සිද්ධ වෙලා ඒකෙන් අපිටවත් අර 16 දෙනාගේ පවුලටත් සාධාරණයක් වෙන්නේ නෑ හැබැයි මේ ක්‍රියාදාමය තුල වග කීව යුතු අයව හඳුනාගෙන ඔවුන්ව අධිකරණයේ ඒ ක්‍රියාදාමය තුළ දනුවම් කිරීම මේ ක්‍රියාදාමය ලොකු පැහැදිලි ප්‍රමාදයන් සහ ගැටලු තියෙන බව තමයි පෙනී යන්නේ මොකද සිදියක් වුණානේ දැන් ගිහිල්ලා ජේරාජ් යනතුම බඩේ බෝම්බයක් බැඳගෙන ගිහිල්ලා සිය දිවි හානි කරගත්තේ නැහැනේ එතකොට යම් සිදුවීමක් වුණා හැබැයි මේක හරියට විමර්ශනය කරලා හරි චූදිතයන් ඉදිරිපත් කිරීමට නොහැකි වීම අපේ පද්ධතිය තුල තියෙන අඩුපාඩුව. අනිත් එක තමයි මේ සිද්ධිය සිදුවලා අවුරුදු 14 මාරක් යනවා නඩු තීන්දුව ප්‍රකාශයට පත් වෙන්න නඩුව ට්‍රයල් යන සිද්ධිය සිදුවලා අවුරුදු 8-9කට පස්සේ තමයි මේක ට්‍රයල් එක ආරම්භ වෙන්නේ. එතකොට අර සාක්ෂිකාරයන්ට වුණත් ඒ සිදුවීම් සම්බන්ධව යම්කිසි ගැටලුවක් ඇයි ඇයි ආණ්ඩුවේ දැන් ජනාධිපති දෙවියන්ට මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති ඇමතිතුමාගේ හේතවතා. හැබැයි ඔවුන්ට මේකට මැදිහත් වෙලා දේශපාලනිකව කරන්න තිබ්බනේ වෙන වඩා කාර්ය කරු එමතුවේ. නෑ නෑ දේශපාලනිකව නඩු වහන්න බෑනේ. හැබැයි ඒක ඉක්මන් කරන්න බලුවන්. ඉක්මන් කරන්න මොකක් හෝ ක්‍රමවේදයක්. මේක අධිකරණ ක්‍රියාදාමයක් තියෙනවා. අධිකරණය. හැබැයි අධිකරණ ඇමතිවරයාට කියන්න තිබ්බ පොලිසියට කියන්න තිබ්බා. මේක ජේරාජ් ඇමතිතුමාගේ එක නඩුවක් විතරනේ. මම කියන්නේ මේක පද්ධතියේ තියෙන ගැටලුව අපි නිරාකරණය කරමු. මේක නිකන් තැනෙන් තැන පැච් දෙමර ජේරාජ් ඇමතිතුමාගේ නඩුව ඉක්මන් කරලා භාරත ලක්ෂ්මන් ප්‍රේමනන්ද මහත්තයාගේ නඩුව ඉක්මන් කරලා ඒක නෙමෙයි මේ පද්ධතිය හැදෙන්න ඕන. හොඳයි අප දැක්ක සමාජ මාධ්‍ය තුල යම් යම් කතා බහවල් මේ සම්බන්ධයෙන් කත් වෙන රාජපක්ෂවරු කෙලින්ම මේකට සම්බන්ධයි කියලා තිබ්බා. ගම්පහට බැසිල් රාජපක්ෂ වෙනකොට ජනාධිපතිතුමා විරුද්ධ වුණා කිව්වා. ජනාධිපතිතුමාට අගමැති සිහිනයක් තිබ්බා කිව්වා. මේ වගේ ප්‍රශ්න කතා වුණා ගරු ඇමතිතුමිය. කතාව නැතර මේ කතාව ඔබ කොහොමද දැකින්? මම දැක්ක සමාජ මාධ්‍ය ඉතින් එහෙම තියනවා නම් කියලා CID එකට පුළුවන් මේ පැමිණිලි කරන්න නැතුව සමාජ මාධ්‍යට කිව්වා කියලා විසඳුමක් එන්නේ නැහැනේ. ඒ 2008 වෙනකොට බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ක්‍රියාකාරී දේශපාලන හිටියෙත් නැහැ. එතුමා ගම්පහ නැහැ එතුමාගේ අදහසක් තිබුණෙත් නැහැ මම දන්න තරමට
ඒවාගේ මතම ජේරා ජනතුමාට ලොකු අගමැති සීනයක් තිබෙන එතුමා හැම වෙලෙකේ මට යන්න පුළුවන් සීමාව කැබිනට් අමාත්‍යවරයෙක් දක්වා කියලා. හැබැයි රටේ ජනතාව විශේෂයෙන් ගරුතර මහා සංඝරත්නයේ තිබුණා යෝජනාවක් මෙතුමාට අගමැතිකම දෙන්න ලබා දිය යුතුයි කියන එක. යුතුයි කියලා එහෙම මතවාදයක් ගියා. ජේරා ජනතුමා ඝාතනය වුණා බෝම්බ කරුවල් ප්‍රවාහනය කරපු ඒ ඒ තරුණ පුතරුණයා රජයේ සාක්කිකාරයෙක් වුණා. ඉතින් එතනින් හැල අපි දන්නේ නැහැ ජේරාජනතුමා අපිට අහිමි වෙච්ච එක දන්නවා මිස ජනතාවගේ පැත්තෙන් ජනතාව බලාගෙන ඉන්න විශේෂම ගම්පහ මිනිස්සු බලාගෙන ඉන්න මෙතන මොකද්ද උනේ කියන එක. නඩුවේදී මේ වෙද්දි චූදිතෝ සියල්ල නිදොස් කොට නිදහස් වෙලා දින. එතකොට වැරදි කරුවෙක් නැහැ. එතකොට මේ මේක ඔබතුමිය මේ මේ කාරණේ සම්බන්ධයෙන් ජනතාවට ගම්පහ මිනිස්සුන්ට මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම අපේ පද්ධතියේ තියෙන අඩුපාඩුව ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තම අර නිදහස් වෙච්ච තිදෙනාටත් යම්කිසි අසාධාරණ අවුරුදු 13ක් ඔවුන් රිමාන්ඩ් බාරේ. එතකොට ඔවුන්ගේ පැත්තෙන් ගත්තත් ඔවුන්ටත් යම්කිසි අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපේ අධිකරණ පද්ධතිය ඒ වගේම මේ 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 පොලිසිය අධිකරණ පද්ධතිය නීතිපති ඒ ඒ ඔය තුන ශක්තිමත් වෙන්න ඕන අලුත් තාක්ෂණයත් එක්ක යන්න ඕන. මේවා ඉක්මනින් මේ නඩු ඇහෙන ක්‍රමවේදයක් අපිට හැදෙන්න ඕන. එහෙම නැත්තම් මම හිතන්නේ ඇත්තටම මේ මේ අර මැරිච්ච පවුලට හරිම අසාධාරණ. මේක ජේරාජනතුමාගේ ඒ කතන්දර විතරක් නෙමෙයි. කවුරු හරි ඝාතනය වෙච්ච ගමන්ම සුමානයා ජනතාව වගේම මාධ්‍යත් ඝාතනය වෙච්ච කෙනා ගැන කතා කරනවා. ඒ ඊට පස්සේ ඔක්කොටම අමතකයි. ඒ කියන්නේ ඔබතුමිය කියන්නේ මෙරටේ නීති පද්ධතියත් පොලිසියත් මේ සියල්ල ජරා ඇමතිතුමාගේ සැබෑ ඝාතකයන් හොයා ගන්න අසමත් වුණා. ඔව් එහෙම එහෙමනේ. ඉතින් මේ නඩුව අහක යෑම තුල අවසන් තීන්දුව ඔව් මොකද ජේරාජනතුමා මගෙන් ආසනය අයත් කතා කරලා හන ජේරාජනතුමා බඩේ භූමිය බැඳගෙන ගියේ නෑනේ කියලා. ඉතින් ඒ නිසා මේ මේ හැමෝගෙම ගැටලුවක් තිබුණානේ. අපි පැවතිච්ච රජයේ යම් යම් අඩුපාඩු තිබුණා. ඒතට ඒ ඒ අඩුපාඩුව ජනතාවට ඒ හරහා ජනතාවට විශාල වශයෙන් පීඩන එල්ල වෙනවා දැක්කා. ඉතින් ජනතා නියෝජිත යෝ විදියට තවදුරටත් ඒ ආණ්ඩුවේ වැඩපිළිවෙලට උදව් කරන්න බැරි හින්දා තමයි ඒ කණ්ඩායම් ස්වාධීන වුණේ. හොඳයි. ඒත් එක්කම දැන් මේ වෙද්දී රටේ ළමයිගේ මන්දපෝෂණයක් ගැන කතා කරනවා. ඔබතුමිය වෛද්‍යවරියක්. එක පැත්තකින් රටේ දුගී දුප්පත් පවුල්වල දරුවන්ට කන්න නැහැ, පාසලට කෑම ටික අරයන්න නැහැ. රටේ ආර්ථිකය එන්න එන්නම දරිද්‍රතාවයේ වේගින් වැඩි විපාරණය ඔබතුමිය කොහොමද ඉදිරියට යන්නේ? අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතභාවය විශාල ගැටලුවක් දෙනවා. මොකද අද වැටුපක් ලබන අය ස්ථිර ආදායමක් තියෙන. ස්ථිර ආදායම තිබුණාට වියදම විශේෂයෙන් ආහාර පාන ගැනීමේදී විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. එතකොට ජනතාවට මේක පරමනාකරණය කිරීමට අමාරුයි. මොකද අද මාළු 500ක් ගත්තත් විශාල මුදලක්, කුකුල් මස් ගත්තත් ලොකු වියදමක්, කරවල ගත්තත් එහෙම, නිතරයක් ගත්තත් එහෙම. ඒතර ප්‍රෝටීන් ආහාර ලබා ගැනීමේදී ඇත්තටම මේ මේ මිල මුද මේ මේක දරා ගන්න බැහැ ජනතාවට. ඒ වගේම තමයි හාල් මිල වැඩි, එළවලු මිල වැඩි. හැබැයි යම් කිසි පහුගිය මාසවල පොඩි අඩු වීමක් අපි දකිනවා. දැන් ඔය විශේෂයෙන්ම පරිප්පු වගේ මිල කඩේ යන කෙනෙක් ඇටියට පරිප්පු වල යම්කිසි අඩු වීමක් අපි දැක්කා. ඉලවලු වල යම්කිසි මිල අඩු වීමක් අපි දැක්කා. හැබැයි ඉදිරියේදී එන්නේ දෙසැම්බර් රත්තර සමය වෙනකොට නැවතත් වේගයෙන් මේ බඩු මිල වැඩි වීමේ අවධානමක් තියෙනවා. ඒ නිසා අද වේය තුනක් කන මිනිස්සු සමග වේය තුන කා ගන්න අමාරුයි. එතකොට හැම වේය තුනටම විතරයක් මස් කෑල්ලක්, මාළු කෑල්ලක්, කරවල කෑල්ලක් ගන්න හරි අමාරුයි. එතකොට මේ 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 ආහාර සුරක්ෂිතභාවය ගැටළු තියෙන පවුල් සංඛ්‍යාව වැඩි වෙලා තියෙන. ඒ නිසා ඉතාමත්ම වැදගත් වෙනවා මේ අවධානම් පවුල්වලට යම්කිසි සහන මැදිහත් වීමක් කිරීම ඉතාමත්ම වැදගත්. එහෙම නැති වුණොත් මේ දරුව මන්දපෝෂණ තත්ත්වයට යන්න පුළුවන්. මොකද දැනට මේ අපේ රටේ සාමාන්‍යයෙන් පෝෂණ තත්ත්වය හොඳයි. හැබැයි අපි මේ අවධානම කලින්ම හඳුනාගෙන මැදිහත් වීම නොකළොත් ඔවු මන්දපෝෂණ තත්ත්වයට පත් වෙනවා. මේ මන්දපෝෂණයට පත් වෙන්නේ අපේ රට ඉදිරි අනාගතේ. අපේ ධර්මණී මව්වරු ඊළඟට අවුරුදු පහ දක්වා දරුවෝ, ඊළඟට අපේ පාසල් දරුවෝ. එතකොට මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හරියට කරගන්න බැරි වුණොත් අපිට පුහුණු, ඒ කියන්නේ දක්ෂ බුද්ධිමත් දරුවෝ වැඩිහිටියන්ට පත්
ප්‍රචණ්ඩත්වය තුළින් අපිට විසඳුම් හොයන්න බෑ. හැබැයි කතා කරලා සාකච්ඡා මාර්ගයෙන් අපිට විසඳුම් හොයන්න පුළුවන්. ඒ නිසා මේ වගේම තමයි අපි පුළුවන් තරම් අපි අපි නාස්තිය අවම කරගන්න කටයුතු කරන්න ඕන. අපි අපේ ගෙවල් වල තියෙන ජලය හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න, විදුලිය හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න, පාර යනකොට දැක්කොත් විදුලිය මේ බල්බලපතුන එක නිමන්න දරුවන්ටත් කියලා දෙන්න. ඒ වගේම ගෙදර වවා ගන්න පුළුවන් දේවල් ටික වවාගෙන අපි අපි අවුරුද්දක් විතර හරි අමාරුවෙන් මේ අමාරු කාලයක් ගත කරන්න අපි සූදානම් වෙන්න ඕනේ. මොකද මොන ආණ්ඩුවාවක් බාරගත්තත් බාර ගන්නවට මේ රටේ ආර්ථිකය හිස් වෙලා තියෙන භාණ්ඩාගාරයක්. ඒ නිසා අපි බොහොම ඉවසීමෙන් අවුරුද්දක් විතර කාලයක් අපි වගකීමෙන් කටයුතු කරන්න කියන එක තමයි මම මට කියන දේ. එක එක්කෙන ඇවිල්ලා එක එක ඔය කැරට්ටල දෙයි. හැබැයි ඒවට අහු වෙන්න එපා. බොහොම බුද්ධිමත් කටයුතු කරන්න. ඒ දවසේ අපි කතා කරේ ගම්පහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තුවට පැමිණ මේ වෙනිදා පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව මතයක් දරමින් පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කරන ඉන්න අපිට ජනතාවත් එක්ක ක්‍රියා කරන පාර්ලිමේන්තු මන්ත්‍රණී සුදර්ශනී ප්‍රනාන්දු කුල්ලේ නැතිනිය ඔබතුමීට මෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. දවසේ දෙකක සම්බන්ධයෙන් නිරෝධයෙන් වලසරණ මම උදව් කරනවා.